නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. වෙලවල් වල ඉන්න ගෙම්බොත් සජිත් 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 ගන්නවලු. ඒ කියන්නේ වැහලා වැහලා දැන් බෑ වතුර පිරලා අලවල් දු කුඹුරු ලොක්කම. අද රටේ මිනිස්සු කොල්ල කෙල්ල විතරක් නෙමෙයි සජිත් සජිත් කියන්නේ අපේ ආඳුරේ. අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් ඇජා ගන්නනේ. කලෙ සජිත් 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 කියලා නෑ ගන්නනේ. අද ගෙම්බොත් ඇජා ගන්න සජිත්. කලෙ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙට හුරේ දාන්නේ දැන් ගෙම්බෝ. බලන්න කොච්චර වටිනවද කියලා. ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපති අපේක්ෂකයෙකුට ගෙම්බන්ගේ ඡන්ද හම්බ වෙන්නේ. ගෙම්බන්ගේ ජනගෝසා මැද. ගෙම්බන්ගේ ජනගෝසා මැද තමයි දැන් සජිත් ප්‍රේමදාස මොන්රාගලට ගියාට පස්සේ, හම්බන්තොටට ගියාට පස්සේ, තිස්ස මහරාමයට ගියාට පස්සේ, ඒ පැත්තවල වැව් වැඩි, අනුරාධපුරයට ගියාට පස්සේ ගෙම්බන්ගේ ඌහඬ මැද්දේ සජිත් ප්‍රේමදාස වේදිකාවට ගොඩ වෙනවා. ජෝන් නමරතුංග ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ කතෝලික ජනතාව වෙනුවෙන් ඉන්න ඇමතිවරෙක්, ජ්‍යෙෂ්ඨතම ඇමතිවරේ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න රනිල්ටත් වැඩිය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් තමයි ජෝන් නමරතුංග කියලා කියන්නේ. ජෝන් නමරතුංග ඇමතිවරයා බොහොම පැහැදිලිව සජිත්ගේ වේදිකාවේ ඉඳගෙන කියනවා, මේ බොහොම පැහැදිලිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් තියෙන අයව කවි අපේක්ෂකයා හරි ගන්නවනම් ඔවුන් එක්ක සම්බන්ධකම් පවත්වනවනම් පැහැදිලි ලෙසම ඔවුන්ට ඡන්දෙ දෙන්න එපා කියලා. ඔහුට ඡන්දෙ දෙන්න එපා. කවුද මේ කියන්නේ? ජෝන් නමරතුංග කියන්නේ සජිත්ගේ වේදිකාවේ ඉඳගෙන. සජිත්ගේ වේදිකාවේ තමයි අද බොහොම පැහැදිලිව රටම දන්නවා. මේ රටේ කතෝලික බැතිමතුන් විතරක් නෙවෙයි, දෙවුන්දර තුඩුවේ නම් පේදුරු තුඩුවට ගා රටම දන්නවා. සජිත්ගේ වේදිකාවේ සහරාන්ලට අවශ්‍ය කරන සියලු පොහොර වතුර දීපු, සහරාන්ලව පෝෂණය කරන්න අවශ්‍ය කරන පස හදලා, ඒ බීජය වපුරවල ඒ බීජය මහගහක් බවට පත් කළ බෝම්බ පුපුරන වෙනකන් සහයෝගයේ දීපු උන්නහැල ටික සජිත්ගේ පිටිපස්සේ, ඒ උන්නහැල සජිත්ගේ පිටිපස්සේ ඉන්න බවට ඔබේ මාධ්‍ය ආයතන වලින් බොහොම පැහැදිලිව පේනවා. ෆොටෝ වල ඉන්නවා, වීඩියෝ වල ඉන්නවා, සාකච්ඡා කරනවා, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා දාන එක ගැන ඔහුගේ උපදෙස් ලැබෙනවා. මේ සියලු කටයුතු කරන ඒ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉන්න උන්නහැල ටික බොහොම පැහැදිලිව පේන ගෝල් පේස් එකෙන් තමයි පටන් ගත්තේ. දැන් හැම තැනම පේනවා. අපිට පේන ඒ උන්නහැල ටික බොහොම හොඳින් ඒ වැඩේ කරගෙන යනවා. හැබැයි ජෝන් නමරතුංග ඇමතිවරයා කියනවා, පාස්කු දවසට සම්බන්ධකම් තියෙන කිසිම කෙනෙකුට දෙන්න එපා ඡන්දය. කාටද කියන්නේ? අනිවාර්යෙන්ම අපේ අහිංසක කතෝලිකයෝ 100කට කිට්ටට ඝාතනය කළා. මෙතන ඉන්න නොඉන්න හැම කෙනෙකුටම කියන්න, එහෙම කරපු පුද්ගලයා ලංකරගෙන ඉන්නවා නම් එයාට ඡන්ද පාවිච්චි කරන්න එපා කියනවා. හරි නේද වැඩි? 100 නෙවෙයි ජෝම් මහත්තයෝ, 400ක් විතර වෙනවා. breaking.lk